හැම දාම ණය බරට කියලා බිල්ලෙක් මහා පාන. මම ණයගත් එකට පාර දැක්කත් තියෙනවා, හයිවේ එක දැක්කත් තියෙනවා, වරායට ගියත් තියෙනවා, එයාපෝට් එකට ගියත් තියෙනවා. අපි මේ වගේ බරපැටෙව්වේනේ. අද ආදායම් බදු 50ක් ගේනවා. මෙතෙක් කල් සල්ලි තියෙන කාට විතරයි ආදායම. දැන් හැම පුද්ගලයෙක්ම මේ පණත යටදී යටත් වෙනවා ආදායම් බද්දකට. මම හිතුවේ හැම වෙලාවෙම මලකින් රොන් ගන්නවා වගේ තමයි මිනිසුන්ගෙන් ආදායම් බද්දක් ගන්න ඕනේ. මල තලලා පොඩි කරලා දාලා වගේ මිනිස්සු පොඩි කරලා තමයි මේ කරගන්නේ. සජ්ජාති පක්ෂ ප්‍රතිපත් රටේ ජනතාවට අපි කෙරෙහි වෛරයක් ඇති කරන්න විශාල වැඩපිළිවෙලක් අරගෙන යනවා. මම දැක්ක එකෙක් කියලා දිනවා ඉඩම් විසිගානක ඔප්පු එයා ගාව තියනවලු. හැබැයි ඒ කට්ටියගේ ගාව තියෙන ඔප්පු ගැන කියන්න ගියොත් බල්ලෝ බක්කන්නේ නැහැ. දැන්නම් මම බලාපොරොත්තු වෙනවා අපහාස නඩු කීපයක් දාන්න මේ සමහර ඇමතිවරුන්ට විරුද්ධ. සමහරු අපිව මිනිමරුවන් බවට පත් කරන්න. අද මේ අපිට බනින්නේ උතුරට ගිහිල්ලා පිළුම් ගහන්නේ මේ කට්ටිය. නිදිවර කළා දුන්නේ ඉඳන් ස්පෝච්චිය ගේ ඇතුලේ තියාගෙන නිදාගත්ත හාදෝනේ දැන් කෑ ගහන්නේ වීරයෝ වගේ. මාධ්‍ය නිදහස ගැන කතා කරන දැන් මේවා කිව්වට සමහර ඒවා දාන්නේ මේ තත්ත්වයේ වෙනසක් ඇති වෙන්න ඕන. ඒ වෙනස අපි වාරෙම ඉටු කරනවා. අපි දීපු සහන අපි සියල්ල ආපහු ලබා දෙනවා. මේ නිතරම ඇහෙන දෙයක් තමයි මේ රජයේ ප්‍රබලින්ගෙන් රාජපක්ෂවරුන්ට මින් ඉදිරියට බලයට එන්න ඉඩ දෙන්නේ නැහැ කියන. දැන් මේ වෙනකොට අපිට කණින් කොණින් ඇහිමින් පවතිනවා සිරිමා ඕ මැතිනියට කරපු දෙයම ඔබතුමාටත් කරන්න සැලසුමක් තියනවා කියලා ප්‍රජා අයිතිය අහෝසි කිරීම. මොන සැලසුමක් අවිල්ලා මොනවා නැති කරත් මේ රටේ ජනතාවගේම ප්‍රජා අයිතිය නැති කරන්න එපා. ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. බලන්න නීතිපතිවරයා ටෙම්පල් ට්‍රීස් එකට ගෙන්නලා එයාට මොන තරම් අපහාසයක් කරාද ඔක්කොම අන්තිමට නඩු පහ තෝරලා දුන්නා නඩු දාන්න කියලා මම දැක්කා. සජ්ජාති පක්ෂයේ බොරුකොල්ලෙක් ඉක්මන් වෙලා තියෙනවා. ඉක්මන් කරන්න හදනවා. ඒ වගේම දැන් සාක්කි තිබුණා මෙයාලා නිකයි ඉන්නවා. සාක්කි නැති ඉඳලා තමයි ප්‍රමාදේ. ඒ කබද්ද විපක්ෂයේ කාරුවා තාම වැඩිකාරයෙක් වෙලා නැහැ. නමුත් ජනතාව ඉදිරියේදීත් වැඩිකාරයෙක් බවට පත් වුණා මුළු ආණ්ඩුවෙම. මේ රවි කරුණානායක මහත්තයා මේ ස්වභාව ධර්මයක් වෙනස් වෙලා පරිසම් දෙනවා. අපිට කරන දේවල් ගැන ඉතින් තමයි දැන් දෙයියෝ බලන්න පටන් ගත්තේ. එයාට කියවෙන්න ඇති. ඒක තමයි එයාලගේ හිතේ තියෙන එකද කියවෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරැද්දියෝ එකක් තියෙනේ. යාළ ශ්‍රී ලංකා එක අයිති නෑ. මම තාම කියන්නේ මමයි ශ්‍රී ලංකාවේ සභාපති කියලා. ඔබතුමා සඳහන් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා කවුරු කියලාද කිව්වේ? මම ඔබතුමා මම අසුනෙත් නෑ. මම වාස්කරෙත් නෑ. කවුරු හරි පිට කෙනෙක් කියනවා නම් එයා සභාපති කියලා ඒක වෙන්න බෑ. තරුණ ලේකම්වරයා කියනවා ඔබතුමා අතනායක නිලධනංශ උඩ තට්ටුවට ගිහිල්ලා මේ පූජා කරා. ඔය යකාද පූජා කරන්නේ මේ කාලේ? එතන දළදුරු ඕරු කියන්නේ උඩ තට්ටුවට ගිහිල්ලා කරනේවා. මෙයාට වේදනේ කරන්නේ